කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති 2022 කරාතේ දෝෂූරතාවලිය ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම තරඟාවලිය සඳහා දිවයිනේ පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටියා. ජාතික මට්ටමේ ක්‍රීඩකින් ජාත්‍යන්තර කරාතේ තරඟවලට යොමු කිරීම සඳහා දිරිගැන්වීම මෙම තරඟාවලියේ ප්‍රධාන අරමුණ බවයි තරඟ සංවිධායකින් පෙන්වා දෙන්නේ. එසේම මෙම අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ රටේ අනිකුත් ක්‍රීඩාවලට ලැබෙන අනුග්‍රහය කරාතේ ක්‍රීඩාවටද ලැබිය යුතු බවයි. මට මතකයි අපි පාසල් වලට කරාතේ ක්‍රීඩාව ඇතුළත් කරගන්න ගත්ත උත්සාහය. ඒ වෙනුවෙන් කටයුතු කරපු විශාල පිරිසක් මේ ගෘහස්ත ක්‍රීඩාංගණෙත් ඉන්නවා. සමහර අය ජීවිතයෙන් සමු අරගෙන ඉන්නවා. අද රටක් හැටියට කරාතේ ක්‍රීඩාව විශාල දියුණුවක් කරා ගෙනින් තිබෙනවා. අපට ලොකු අභියෝගයක් තියෙනවා ඉදිරි කාලය තුළදී. ඒ අභියෝගය තමයි දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය. ඒ අවස්ථාව අපට ලැබිලා තියෙන්නේ අපේ රට තුළ පවත්වන්න. දකුණු ආසියාවේ පුරෝගාමින් හැටියට අපි කරාතේ ක්‍රීඩාවේ සිටීම අපි රටක් හැටියට ලබපු විශාල ජයග්‍රහණයක්. ඒ නිසා මේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න පුළුවන් වෙන අවස්ථාවක් තමයි ඉදිරි දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය. කරාතේ ක්‍රීඩාව මේට වඩා රට තුළ ජනප්‍රිය විය යුතුයි. අනෙක් ක්‍රීඩාවලට ලැබෙන ජනප්‍රියත්වයේ වගේ අනෙක් ක්‍රීඩාවලට ලැබෙන මාධ්‍ය අනුග්‍රහය වගේ කරාතේ ක්‍රීඩාවට ඒ හා සමානම මාධ්‍ය අනුග්‍රහය සහ රජයේ විශේෂ අවධානය යොමු යුතුව තිබෙනවා. කරාතේ ක්‍රීඩාව තුලින් හොඳ විනයගරුක පුරවැසියෙක් හදන්න පුළුවන්. රටක් දියුණු වෙන්න බලපාන ප්‍රධානම සාධකය තමයි විනය. අපිත් අමාරු අඩියක ඉඳලා නැකිලින්ද හදන වෙලාවක අපේ රටටත් විනය කියන එක අංක එකට අවශ්‍යයි.